ආයිබෝන් රට ආර්ථික වශයෙන් අස්ථාවර භාවයට පත්වෙද්දී ඇතරම ලංකාවේ මිනිස්සුන්ට ලොකු ඕමනාවක් තිබුණා අපි ශක්තිමත් වෙන්න ආර්ථික වශයෙන් කියලා. එතකොට ඒ ආර්ථික වශයෙන් ශක්තිමත් වීම උදෙසා අපේ මාධ්‍යවල හැම වෙලෙම පෙන්වුවේ මේ රටේ මිනිස්සු පිටරට යවන්න ඕන කියන කාරණා. එතකොට මම කියන්නම් ඔබට ඇයි මේ පිටරට මිනිස්සු යවුවේ කියන කාරණා. එතකොට මේ විදිහ මම හිතන්නේ මිලියන 0.5ක් පමණ මේ රටේ පිටු හැලලා තියෙන කියන්නේ පිටරට ශ්‍රමිකයන් වශයෙන් ගිය තරම ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන් මේ වෙද්දී. එතකොට ඒ ගියපු මිනිස්සුන්ගේ ලංකා ඩොලර් ගෙන්නා ගැනීම තමයි හැබැයි මේ රටේ මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තු උනේ. හැබැයි මම අහන ප්‍රශ්නේ පිටරට ශ්‍රමිකයන් වශයෙන් ගියපු උදවිය ඒ විදිහටම ඉද්දී තවත් විදියකට මේ රට ඩොලර් එන එක එහෙම නැත්නම් සිදු වෙන්නේ සංචාරක ව්‍යාපාරෙන් නම් යම්කිසි ආකාර සංචාරක ව්‍යාපාර කැඩෙන වැටෙන බිඳ වැටෙන යම්කිසි ආකාර ලෝකයේ දෙදරා යාමක් සිදු වුණොත් අපි උදාහරණයක් කිව්වොත් කොරෝනා වගේ වෛරසයක්. එහෙම නැත්නම් අපි අනිත් පැත්තට එමු ලෝක යුද්ධයක් වශයෙන් යුද්ධයක් වගේ ඇතුණොත් අපිට කොහොමද ඩොලර් එන්නේ තෙල් ටික මිලදී ගන්න. අපිට ඒ අපිට විශේෂයෙන්ම තෙල් සම්පාදනය කරන රටවල් වල යම් ආකාරයකට යම් මතකැටුමක් ඇති වුණොත් ඒ රටවල් වල අපිට මෙරටට තෙල් එන්නේ නැහැ. එහෙම වුණොත් අපිට මෙරටේ තෙල් සංචිත නැහැ. මොනොත් අපේ රටේ ට්‍රාන්ස්පෝර්ට් එක කඩා වැටෙනවා. ඒතර ප්‍රවාහන සේවය කඩා වැටෙනවා කියන්නේ මෙරටේ සියලුම පැතිකඩන් ටික කඩා වැටෙනවා. ඒතර එහෙම තත්ත්වයකට යන්නට ඉඩ තිබියදී පෙනිපෙනී පෙරමන් ලකුණු තිබියදී මේ රටේ දේශපාලඥයා ඒකට විරුද්ධව කිසිම ඒක වලක්වන්නට කිසිම වැඩපිළිවෙළක් සකස් කළා නැහැ. ඒ කියන්නේ පිටරටින් එන ඩොලරේ මතම තමයි අපරට යැපෙන්න උත්සාහ කරන නිසා ඒ කියන්නේ ස්වදේශිකයාගේ ආර්ථිකය ස්වදේශීය වශයෙන් නිර්මාණය කිරීම ඒකට අවශ්‍ය දේ පමණක් ජාත්‍යන්තරයෙන් සම්පාදනය කර ගැනීම කියන තේමාව යටතේ මේ රටේ තාමත් කිසිම දේශපාලඥයෙක් දේශපාලන පක්ෂයක් හෝ කිසිදු කෙනෙක් කිසිදු වැඩපිළිවෙළක් සකස් කළා නැහැ. මම අභියෝග කළා කියනවා කිසි කෙනෙක් එහෙම දෙයක් සකස් කර දුන්න කරුණාකරලා පෙන්නන්න. හැබැයි මම දන්නවා එහෙම දෙයක් සකස් කරන්න උන්න බෑ කියලා. මොකද ඔවුන් දේශීයත්වයේ පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. ඔවුන් දේශීයත්වයේ කියන අරමුණු කරන්නේ මේ රටේ වගා කරන එක නම් මේ රටේ වගා කරන එකේදී පිටරටින් කොයිතරම් බීජ ගෙන්නනද වල්නාශක කෘමිනාශක දිලිනාශක වර්ධක හෝමෝන කොයිතරම් නම් ගෙන්න ගන්නවද? එතකොට ඒ වැය වෙන ඩොලර්ස් ප්‍රමාණය අපේ රටේ කොහොමද අපි ඉතුරු කරගන්නේ කියන කාරණාවත් අපි මිනිස්සු දන්නේ නැහැ. එතකොට මේ රටට උචිත ලෙස වගා කටයුතු කරනවා නම් ඒකට අවශ්‍ය දෑ සම්පාදනය කර ගැනීම මේ රටේ පාරම්පරික දැනුම යුත් මිනිසුන් ඕන තරම් ඉන්නවා. ඒ ඔය උදාහරණයක් අපි ගිහ 1963 වෙනකල් මේ රටේ මේ පොහොර ගෙනාවේ නැහැ. වල්නාශක කෘමිනාශක හයිබ්‍රිඩ් බීජ ඔය කිසිම දෙයක් ගෙනාවේ නැහැ. නමුත් එතනින් පසු කාලේ තමයි මේ හැමදේම මේ රට තුල ස්ථාපනය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ රට ස්ථාවර කරන්න නම් ඩොලරය ගෙන එන එක විතරක් නෙමෙයි ඩොලර් මේ රටේ පිටුවහල් වෙන එකත් නවත්තන්න ඕන. මොකද ඒ දේ කරන්නට ඍජු නායකෙක් අවශ්‍යමයි. ඒ ඍජු නායකෙක් සහ මේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ඇති නායකෙක් මේ රටේ රජ වෙන්න ඕන. ඔව් අපිව විකුණන්නේ නැති නායකෙක් වෙන්න ඕන. අපිව රවටන්නේ නැති නායකෙක් වෙන්න ඕනේ. ප්‍රශ්න වලට සාධාරණ පිළිතුරු ලබා දෙන්නා වූ නායකෙක් වෙන්න ඕනේ. තිරසාර සංවර්ධනයට රට රැගෙන යන නායකෙක් වෙන්න ඕනේ. ඒ වගේම ජනතාවට පීඩාවට පත් කරන ජනතාව හොරකම බොරුව මැරකම ජඩකම පාහරකම නොකරපු කෙනෙක් නොකරන කෙනෙක් නොකරන තැන රට පත් කරන කෙනෙක් සමස්ත ජනතාවම එක ලෙස දකින්න පුළුවන් එකම විදියට රටේ සමස්ත ජනතාව ගැන හිතන්න පුළුවන් මේ රටේ බෙදුම්වාදී ජාතිවාදී ආගම්වාදී ත්‍රස්තවාදී නැති කරන්න පුළුවන් රට අපි බලාපොරොත්තු වෙන තන ආධ්‍යාත්මික වශයෙන් භෞතික වශයෙන් අධ්‍යාපනික වශයෙන් සෞඛ්‍ය වශයෙන් කෘෂිකාර්මික වශයෙන් තාක්ෂණික වශයෙන් සහ සෑම අංශයකින්ම රට දියුණු කරන්න පුළුවන් රාජ්‍ය නායකෙක් තමයි රටට අවශ්‍ය වෙන්නේ. එවැනි නායකෙක් අප රට තුළ ඉන්නවද නැද්ද කියන එක ඔබ හොයලා බලන්න. දේශපාලන කරල තුළ ඉන්නවයි කියනට මාධ්‍ය වලින් උලුප්පන සමහර පඹයෝ සහ පිටිමිටි පිළිබඳ කතා කරන්න එපා. මොකද ඒ වගේ පඹයෝ ඉස්මතු කළා අපේ රට අවුරුදු ගාණක් මේ විදිහට රස්ත්‍ය අධිකාර භාෂාවෙන් කෙලව ගත්තා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ නිසා මම පැහැදුණුම කියන්නේ මේ රටේ අස්ථාවර භාවය ඇති කරන දේශපාලඥයා සෑම විටම විවිධ පුද්ගල තරද ඉස්මතු කරන මාධ්‍ය සහ මේ රටේ ඒ හැමෝටම බලපෑම් කර ධනපතියක් කියන කාරණා තුනෙන් මිදී යථාර්ථය තේරුම් ගන්න පුළුවන් නායකයෝ මේ රටේ නිර්මාණය කරන්න. ඒ එක්කම මම මේ ඔබට කියන්න උත්සාහ කරන දෙවෙනි කාරණා ඒ තමයි අපි රට විරුව වශයෙන් මේ රටෙන් පිටරට යන උදවිය පිළිබඳ මේ රටේ කවුද සොයා බලන්නේ. එතකොට මේ අපි කියනවා තානාපති කාර්යාල හරහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ හැම දෙයක්ම මේ කට්ටිය පිළිබඳව අවධානයෙන් ඉන්න කියලා. අවධානයෙන් ඉන්නව නම් ඩුබායි රටේ මේ වෙද්දී ගියපු සිංහලයන්ට රැකියාවක් නැතුව ඔවුන්ට ඉන්න තැනක් නැතුව කන්න බොන්න නැතුව දුක් විඳිනවා. ඒ දේවල් පිළිබඳ මෙරටේ එක මාධ්‍යවත් කතා කරනවද? ඒව කතා නොකරන්නේ ඇයි? එතකොට ඒ කතා නොකරන හේතුව කුමන කාරණාවක් මත පදනමින්ද සිදුවෙන්නේ කියන කාරණා අපි හිතලා බලන්න ඕන. එතකොට මේ යන්නේ ඔක්කොම තරුණයෝ ඒ රටවල ගිහිලා දුක් විඳිනවා වගේම අනුන්ගේ බැලමෙහෙවරකම් කරනවා වගේම
ඒ රටේ මිනිසුන්ට ඒ කියන්නේ අපේ රටේ මේ මේ තරුණයන්ට ජීවිතේ නැති වෙන තරමට ජීවිත විනාශ වෙන තරමට පෞ ජීවිත කඩාකප්පල් වෙන තරමට සමහරට මෙහෙන් යන අහිංසක කාන්තාව ගණිකා වෘතේ යෙදෙන තරමට යොදවන තරමට අසරණ වෙලායි තියෙන්නේ මෙන්න මේක තේරුම් ගන්න ඕන අපි ඒ එක්කම අනිත් පැත්තට මම ඔබ රගෙන යන ඒ තමයි මේ තරුණ පිරිස යවුවට පස්සේ මෙරටේ ඔබ දන්නවා අරගල භූමියක් නිර්මාණය වෙච්ච රටක් ඒ අරගල භූමියක් නිර්මාණය වෙච්ච රටේ අරගල භූමිය තුල හිටියේ වයසක අවුරුදු 65 අම්මලා තාත්තලා නෙමෙයි හිටියේ ඔය කියන තරුණ තරුණියමයි මේ තරුණ තරුණියන් ටික පිටරට පටවලා ඇරියට පස්සේ අර වැඩවසම් යුගයක දේශපාලන කත්ත දින බූරුව රලක් ඉන්නවා මේ රටේ නිල් පාට සහ කොළ පාට සහ රතු පාට කියලා මෙන්න මේ ගොන් 70 කවදාවත් මේ රටේ निवर देशपाल नायक मिराटे बिहिकर इडक देसा अर बूरो देशीपायक अर बूरू हरट ओन ओनगे दारुआन पिटर पटवन्नावासी बेडपी बोम सलसुन सह सिधुकर मेक तमय मगे चोदना ऐसा मेम बेहर वेन्ट तरुण हंगीम तरुण बलापुर तरुण अवचिता बेन तरुण इष्टकर बेलवेचितन अरगल कर अरगल भूमिय असारथकर रणिल विक्रम सिंह नम्मू पुद्गले जनापति बाबड़ पत्ना पास ओहुनो जनता हीन पेन चुईंगम सा बबलगम का वैफव कलापति कर पुद्गले ताम ओहु जनापति वेलावत ओटे किसी कर बेरुना एक अड़मतर में मेरटे धनकाधिकारी बस विलेकाधिकारी बल की सह देशपालनेधिकारी तुन पावत मौन उंट किसीम आकार मेरट सहाने बरीवेला मे गतवे काल सीमा मम नंक्या अस्तावर देशपालन बै गहलपन बै देशपालन वश विरुद्ध रटे नीतिर पटाई एन सा लहि 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 इन देशपालन मेतिवर्ण के ओन ओन हेमोटम उत्तर दिन ओब पेलग हेसी नमुत करमे ओबट पेलग हेन बै तरुण एंटीम पिटर अभी पटवनवा तामत्तनवा तामत्तनवा दन्न हन बलन दखिन हेम सीमा हेम गमक हेम नगर कम हेम गेदरक एक पुद्गले खो दिन अद वेदि पिटर यन सूदान वेन्नी हेम एक् नाम क्या मम पास्पोर्ट कदन मम पास्पोर्ट कदन मम पास्पोर्ट कदन मेक तमें अत कथ इतकोड़ अपे रटे तरुण जवे तरुण हकीयाव तरुण बले तरुण धनुम सियाल पिटराट रिहला निकन श्रमिक विनाशन मेरटे मोनवद निष्पादने पुलवंगनागतेदीन कारण इवगेम औवृद्धट इंदी मेरटे किसीम तनक ओंट निर्माण विला नेत रखियावा ओंट रखिया निर्माण इतना ओन नवत धरम मेरटे नवत ओहुंडे अन्न विनमा मेरट मुदल हमकर दिन की ओन ओंट मुदल हमकर ओंट मुद रसा वक्र मेरटे रखिया व्यूह निर्माण नतिविला एक तमय देशपालज्ञकार इतना ओबट ओन ओंगे सुख विवरण दिशा दिशी विशिपाता ए मंत्री वरुट वंदि बट कंकर लेखर इनवा उंगे लेखर इन्ना उंगे पउल रखने उन्नवा मे ओंगे सुख विवरण दिशा मेरटे समस्त जनता लक्ष विशिपाक्तिया अमु अमुवे मे पिटट दुखिंदवा मेक अपे किसीम के पेन्ने ओंट अवरदू विशिपहेम पटंगत्न और पना विन काल में पिटट जीवत्न्नवेन्ने एकगन गति पिटट गील रदि होदन पिटट गीला मे अणुंग पिलिहोदन अभी मेत और विशेष उपाधि गति अभी एक तेरूंग ये उपाधि के डोरा गेन बेरतन मिनसु असर करे ऐ कौदे अध्यापन मेवल निर्माण कल तीन कौदे अध्यापन मेरट इस्तावर करे देशपालज्ञ विशिन्म इक विरुद्ध कथाकृप मध्यमेल पुद्गला दड़ी असूर तो आवड़ पत्कल्ला मुनोहर प्रश्न दाल नीति हमुन पमुन अवसान हिरेदावन मेन मेकतम अपराटे हेमदाम करसा मध्य मध्य वगकीम जात्यंतर इन शुद्धा वरकीम सा शुद्धागे क्रमवेद रकीम इकट आधार नीति निर्माण कर पार्लमेंट दिशी पाकिनवा इकट आधार नीति क्रियात्मक पार्लमेंट नीति क्रियात्मक जनापति के निकीनवा अधिकरण करना ओन गण तीन तीन क्रियात्मक अवसान प्रतिपाल रट श्याम शेष बिधवेट विधरा इन सा ओब निकं कल्पना कल बल और विशिपाई रटेन पुद्गल और पनहवन रटे ओन धरवे जीवत्न बिंद जीवत्न तमक दिमोपन सलकन एम रटे शुभ सिद्धि उदस वेडकड़कर सुहदशीली मिनिस् मिनिशुंगे एकमुतुकम अडुम तरम समय तमंग अम्म के मरणट एन बै तमंग ताता के तमंग दरुव के मरणट एन बैर अम्मल ताता अदर दुखी पिटट मेकट बिशुंद मक्तीन मे दुखट कौद वगकियान मे खंदुल वल्ट कौद वगकियान मे खंदुल वल्ट वगकियान मिनिसुन हेम विटम निहाडाई तेंतंग हे बै मतक त्यागान देशपालज्ञ हेम विटम मिनिसुंगे जीवित मिनिसुंगे सतुट मिनिसुंगे धन बिल्लतिला ओन सुख विवरण लबनवा सतुटिन जीवत्नवा ए ओंगे सतुट वेनुवेन ओब खंबुरन वनं रट विरुवनी मम ओबेंगहन प्रश्ने ओब सीलु दिनाव लंकावडेन ओब सीलु दिनाव लंकावडेला इसला मुंटिक पन्नल दान
මුන්ටික පනලා මේ රටට උචිත දේශපාලන නායකයෙක් නිර්මාණය කරන්න. ඒ දේශපාලන නායකයා සැබෑ ජාතික නායකයෙක් බවට පරිවර්තනය කොට ඔවුන්ට මේ රටේ සම කෙනාටම නිසලස ජීවත් වෙන්න පුළුවන් වපසරිය නිර්මාණ කරන්න. අපි මේ රට හදන්න අවශ්‍ය සියලු දේ අපේ රට තුළ නිෂ්පාදනය කරගෙන නව යුගයක් ආරම්භ කරන්න හැමෝම එකතු වෙන්න කියන එකයි මගේ මේ ගෞරවණීය ඉල්ලීම. එසා මතක තියාගන්න අපි මීටත් වඩා අන්ත දුගී රටක් බවට පරිවර්තනය වෙලා අපිට ලෝකේ ශ්‍රමිකයන් වශයෙන්වත් යන්නට බැරි අනාගතයක් අනාගතය ඉතුරු වෙන්නේ. ඒ වගේම පන්සල් ටික කඩාගෙන කඩාගෙන පුරාවිද්‍යා ස්මාරක ටික කඩාගෙන කඩාගෙන මෙරට තියෙන උරුමයන් ටික විනාශ කරගෙන කරගෙන යන දේශපාලඥයා සහ දේශපාලඥයන්ගේ මැදිහත්වීම මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලික මැදිහත්වීමේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අවසානයේ මෙරට ශ්‍රමිකයෝ අපිට පිටරට යවන්නටත් බෑ. මෙරට සංචාරකෝ එන්නෙත් නැහැ. අවසානයේ අපිට විකුණන්න වෙන්නේ මාතෘත්වය. දැනත්තේ මාතෘත්වය විකිනන්නට ඔබට මතක ඇති 2013 ගණිකාව නීතිගත කළ යුතුයි කියලා. ඒ එදා විකිනන ගණිකාව නීතිගත කරද්දී ඌ උගෙදුව විකුණන්නේ නැහැ කවදාවත්. ඌ උගෙදුව ගණිකාවක් කරන්නේ නැහැ. ඌ මේ රටේ අහිංසක මිනිසුන්ගේ දරුවන් තමයි ගණිකාව බාට පරිවර්තන කරන්නේ. මේ රටේ ඉන්න දේශපාලඥයන්ගේ එක දරුවෙක්වත් ගණිකාව වෘත්තියේ යෙදෙන්නේ නැහැ. මම අහන ප්‍රශ්නට ඔබ හදවතින් උත්තර දෙන්න. එතකොට මේ රටේ ගණිකාව නීතිගත කිරීම තුළ මම අහන ප්‍රශ්නේ මේ රටේ එක දේශපාලඥයන්ගේ දරුවෙක්වත් එක දේශපාලඥයන්ගේ බිරිඳක්වත් ගණිකාවක් බවට පරිවර්තනය කරાવીද නැහැ. ඒ වෙන්නේ අපේ අහිංසක දුප්පත් දරුවෝ ටික. ඒකට මේ රටේ අත උස්සනවා නම් දේශපාලඥයෝ උන්ගේ බෙලි කපන්න ඕන. මම නෙමෙයි මේ රටේ ඉන්න කවුරුන් හෝ කෙනෙක්. ඒ නිසා මතක තියාගන්න මේ වගේ කාලකන්ණි දේවල් කරන දේශපාලඥයන්ට නිසි පිළිතුරු දෙන්න ඔබට හැකියාව තියෙනවා. ඔබේ පිළිතුරු නොදුන්නොත් ඔබට නැවතත් මෙන්නේ මෙවැනි විපත් එක්ක අනාගතේ යාවි. මම ඔබට කිව්වා ගෝඨාභය රජ කරවන්න එපා. ගෝඨාභය රජ කරවැව්වොත් ඔබට අත් නිරනම මේකයි කියලා. ඔබ එදා මට බැන්නා 69 ලක්ෂයක් ගේ එකම තේමා වුණේ අනෝසිල්ලා කියන්නේ පිස්සෙක් කියන කාරණාව. හැබැයි අදමම කියනවා ඒ පිස්සා කිව්ව දේ සියලු දේ ඇත්ත වෙලා. හැබැයි මම ඔබට ආපහු කියනවා ඔබ ආපහු අමාරු වැටෙන්න එපා. මේ දේශපාලඥයන් 225ම ඉන්නේ කවුද කියලා හොයන්න. ඒ 225න් තොර සැබෑ සමාජයක් නිර්මාණය කරන්න.